බෝවල් නීල පබළු පසුගිය කොටසේ සිදු වුණේ අපි කවුරුත්ම නොහිතපු දෙයක්. කුරුළු සහ අබිමන් එන අතරමඟට මේ මැරයන්ව එව්වේ පූජා කියලා අපි හැමෝම හිතනකොට මේ කතා රචකයා ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය රඳවගන්න මෙතනට ආදිත්‍යව අරන් ඇවිල්ලා. ඉතින් ඉතිරි කොටස්වලදී පූජා එයාගේ වැරදි හදාගෙන හොඳ කෙනෙක් වෙලා අභිමන් සහ කුරුළුගේ හතුරා විදිහට ආදිත්‍ය ඉදිරියට එයි කියලා අපි හැමෝටම දැන් හිතෙනවා. ආදිත්‍යට මුලින්දලම උවමනා කළේ කොහොම හරි කුරුළුව ලබා ගන්න. හැබැයි කාලයක් ආදිත්‍ය මේ හැමදේම අතහැරලා රටින් පිට වෙලා හිටියා. කුරුළු අභිමන්ව කසාද බැඳලා කුරුළු සතුටෙන් ඇති කියලා තමයි ආදිත්‍ය හිතන් හිටියේ. ඒත් ආදිත්‍ය කාලෙකට පස්සේ ලංකාවට එනකොට කුරුළු මිය ගියා කියන ආරංචිය එයාට ලැබෙනවා. ඉතින් කුරුළුට ගොඩක් ආදරය කරන මේ ආදිත්‍යට මෙන්න මේ ආරංචිය නිසාම ලොකු තරහක් ලොකු වේදනාවක් ඇති වුණා වෙන්න පුළුවන්. ඉතින් මේ සිදුවීම නිසා ආදිත්‍ය වෙනස් වුණා කියලයි මට නම් හිතෙන්නේ. අභිමන් කුරුළුව හොඳින් බලාගත්තේ නැහැ කියලා තරහක් ආදිත්‍යගේ හිතේ ඇති වෙන්නේ නැති. ඉතින් කුරුළු නැවත වතාවක් අභිමන් ගාවට ගියොත් කුරුළුගේ ජීවිතේට නැවතත් මේ වගේ දෙයක් නොවේ කියලා ආදිත්‍යට විශ්වාසයක් තියාගන්න බැහැ. ඒ නිසාම ආදිත්‍ය කුරුළු අභිමන් ඈත් කරන්න ඉදිරියටත් කටයුතු කරයි. ඉතින් ඔයාලට මේ ගැන හිතන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.